අද දවසත් ඔබට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඊටම ආශිර්වාදමත් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා. අද දවසෙත් මේ අලංකාර වචනය ඔබට බොහෝ ආශිර්වාදයක් වෙන්න යනවා. ඒ වගේම ඔබේ පාදයට පහන ඔබගේ මාවතට එළියක් වන්නට යනවා. හාලෙලූයා. ශුද්ධ බයිබලයේ යෙසායා 60 පරිච්ඡේදයේ 1, 2, 3 යන පද අද දවසේ ඔබගේ ආශිර්වාදයයි. හාලෙලූයා. නැගිට බබලියන්න මක් නිසාද නුඹේ ආලෝකය පැමිණුනේය. ස්වාමින් වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය. එසේය පොළව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නමුත් නුඹ කෙරෙහි ස්වාමින් වහන්සේ උදාවන සේක. උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. හාලෙලූයා. ඔබට දැනෙන්නේ නැද දරුවනේ වචන ටික ආහනකොටම හදවතට ඉතා විශාල සතුටක් දැනෙනවා. මොකද සමහර විට අපි මේ පස්සු කරගෙන යන්නේ අමාරු කාලයක් වෙන්න පුළුවන්. අපිට ඉස්සරහට පියවර තියාගන්න බෑ වගේ දැනෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. මං කොතනකදෝ හිර වෙලා වගේ දැනෙනවා. නැත්තම් මොකක්දෝ බැඳීමක්, මොකක්දෝ යම් අන්ධකාරයක් එක්ක මං යනවද, නැත්තම් මගේ ජීවිතේ මොකද්ද, මේ ප්‍රශ්න ගැටලු ඇයි, වේදනාවල් මොකද්ද වෙලා තියෙන්නේ, මේ වගේ නොයේකුත් ප්‍රශ්න මේ වෙලාවේ ඔබේ මනසේ ඇති. අවට වාතාවරණය ඔබට නුසුදුසුයි, නුහුරුයි, අපහසුතාවයයි වගේ ඇති. උන්වහන්සේ මේ වෙලාවේ ඔබට කියනවා, එහෙනම් එහිරවීමෙන් ඔබ එළියට එන්ට නම් ඔබ නැගිට බැබලෙන්ට අවශ්‍යයි. ඔබ නැගිටින්ට ඕනේ. තවමත් ඒක මැත්තේම, ඒක උඩම, ඒක ළඟම වැටිලා ඉන්න බෑ අපි. අපි නැගිටින්න සෙනගක් වෙන්න ඕනේ. අපි නැගිටින්න ඕනේ. වැටුණු තැනින්ම අපි ඊළඟ පියවර ශක්තිමත් වෙන කාගේවත් මිනිසයාගේ නෙමෙයි, උන්වහන්සේගේ අතල්ගෙන නැගිටින්න ඕනේ. නැගිටිනකොට අපි බබලෙන්ට යනවා. හාලෙලූයා. අපි තිබුණටත් වැඩි ශක්තියකින් නැගිටින්නට අවශ්‍යයි. මක් නිසාද නුඹේ ආලෝකය පැමුණුනේ. ඔන්න ඔබේ ආලෝකය අපේ ඒ ප්‍රශ්න ගැටලු, අපේ මානසික මට්ටම් සම්පූර්ණයෙන්ම සන්තුලනය වෙලා අපි නැගිටිනකොට, අපිට ඒ බබලීම එනකොට අපගේ ආලෝකයද විහිදෙන්ට පටන් ගන්නවා. අපි මේ විදිහට ස්වාමින් වහන්සේ ඉස්සරහට පියවරක් තියනකොට උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවන්නේය. තේජස, උන්වහන්සේගේ තේජසත් මහිමයත් අපිට ලැබෙන්ට යනවා. උන්වහන්සේගේ මහිමය තුලින් අපි තවත් ආලෝකමත් වෙන්ට යනවා. එසේය පොළව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. පොළවත් අන්ධකාර තැන් තියේ, තව අය අන්ධකාරයට අසු වෙලා තියේ. නමුත් නුඹ කෙරෙහි ස්වාමීන් වහන්සේ උදාවනසේක. නුඹ කෙරෙහි ස්වාමීන් වහන්සේ උදාවනසේක. එහෙනම් අපි නැගිට බැබිලෙන්ට අවශ්‍යයි. උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. උන්වහන්සේගේ තේජස නුඹ කෙරෙහි පෙනෙන්නට යනවා. නුඹ තුලත් උන්වහන්සේගේ තේජස ඇති වී තිබෙන බව දකින්නට යනවා. උන්වහන්සේගේ තේජස නිසා නුඹ ආලෝකමත් වෙන්නට යනවා. එතකොට මොනවද වෙන්නේ? ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. හාලෙලූයා. අපි මුකුත්ම නැ නැති වෙලා ගියා. අපි අසරණ වුණා, වැටුණා, කඩාගෙන වැටුණා, බිඳුණා, අපි රිදුණා කියලා හිතලා අපි එහෙම්මම නැ හැංගිද හැංගිච්ච තැන්වල අන්ධකාරේ වැසිලයින්ට උත්සාහ කරනවද? නැත්තම් අපි නැගිටලා බැබලෙන්ට යනවද? ඔබ නැගිට බැබලෙනකොට උන්වහන්සේගේ තේජස ඔබත් මමත් කෙරෙහි උදා වෙලා ජාතීන් නුඹේ ආලෝකයට එන්ට යනවා. නුඹ කෙරෙහි ජාතීන් පැමිණෙන්ට යනවා. එපමණක් නෙමේ, රජවරුන්
නුඹේ උදාවීමේ දීප්තියට එන්ට යනවා. හාලෙලූයා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. හැම වෙලේම ඊළඟ පියවර අපි උන්වහන්සේගේ හස්තේ තදින් අල්ලාගෙන අපි නැගිටිමු, අපි බබලෙමු. මක් නිසාද නුඹේ ආලෝකය පැමිණුනේ? හාලෙලූයා. එසේනම් අද දවසෙත් මේ අලංකාර වචනය ඔබටත් මටත් ශක්තියක් දෙනවා නේද? ඔබටත් මටත් ඊළඟ පියවර තියන්න ගැම්මක් ඇති කරනවා නේද? අපේ කෙරෙහි ස්වාමින් වහන්සේ උදා වෙනවා කිව්වම හදවතේ කොච්චර ප්‍රීතියක් ඇති වෙනවද නේද? අපි ඒ ශක්තිය අල්ලගමු. අපි මිනිස්යව නෙමෙයි උන්වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේව තදින් අල්ලගන්නකොට අපි ජයග්‍රාහී සෙනඟක් වෙන්න යනවා. මොකද දෙවිඳුන් සෑම විටම යහපත්. හාලෙලූයා. අද දවසත් ඔබට ආශිර්වාදමත්. සුභම සුභ දවසක් වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන් ඔබ සැමට ජේසු පිහිටයි. සුභ දවසක් වේවා.